ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී දරුණු පරාජයකට ලක් වෙනවා. ඒ පරාද වෙන්නේ ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට. ශ්‍රී ලංකාව එක්ක සෙල්ලම් කළ එංගලන්ත කණ්ඩායමේ බහුතරයක් ලෝක කුසලානේ දිනා ගන්න කණ්ඩායමේ හිටපු අය. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය එක්ක සෙල්ලම් කරද්දී සෙල්ලම් කළේ ලෝක කුසලාන තරගාවලියටත් සෙල්ලම් නොකළ එංගලන්තයේ කෝඩුකාර තරුණ ක්‍රීඩකයෝ බහුතරයක් එක්ක කණ්ඩායමක්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට තරගාවලිය පරාද වෙලා ගෙදරෙද්දී තවත් කණ්ඩායමක් එංගලන්තයට යනවා. ඒ තමයි පාකිස්තාන කණ්ඩායම. පාකිස්තාන කණ්ඩායම යන්නේ ඔවුන්ගේ ප්‍රබලම ක්‍රීඩකයෝ එක්ක. මේ ප්‍රබලයි කියලා හිතන පාකිස්තාන කණ්ඩායම එංගලන්තයට අභියෝගයක් වෙන්න පුළුවන් කියන එක එංගලන්ත නායක ඔයින් මෝගන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තරගාවලිය අවසානයේදී කිව්වා. අවසනාවට මෙහිම ලොකු බලාපොරොත්තු එක්ක එංගලන්තයට යන පාකිස්තාන කණ්ඩායමට සෙල්ලම් කරන්න ලැබෙන්නේ එංගලන්ත දෙවැනි පෙළ කණ්ඩායමක් එක්ක. දෙවැනි පෙළ කණ්ඩායමක් කිව්වත් ඒක එකට සෙල්ලම් කරන්න සූදානම් වෙලා හිටපු කණ්ඩායමකුත් නෙවෙයි. ප්‍රධාන කණ්ඩායම නිරෝධායනය කරන්න උන් නිසා තමයි මේ කණ්ඩායම පාකිස්තානයට එරෙහිව යොදා ගන්න තීරණය වෙන්නේ. බෙන් ස්ටොක්ගේ නායකත්වයෙන් නම් වන මේ කණ්ඩායමේ ගොඩක් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අභ්‍යන්තරින් තිබුණු ජාතික කණ්ඩායම නියෝජනය කරන්න සූදානමින් හිටපු කණ්ඩායමක් නෙවෙයි. හැබැයි මේ අවස්ථාව ලැබුණු එංගලන්ත දෙවැනි පෙළ කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කරන්නේ 3-0 විදිහට. ඒ පරාජයන් තුනම හරිම අම්හිරි පරාජයන්. පළවෙනි එක්දින තරගයේ පාකිස්තානයේ පරාද වෙන්නේ කඩුලු 9කින්, දෙවෙනි තරගයේ පරාද වෙන්නේ ලකුණු 52කින්, තුන්වෙනි තරගයේ එංගලන්තයේ ලකුණු 332ක් හඹා ගිහින් ජය ගන්නේ කඩුලු 3කින් පන්දු 12කුත් ඉතිරි කරගෙන. මේ තරගාවලියේ පළවෙනි තරගයේ පාකිස්තාන කණ්ඩායම පරාද වුණාට පස්සේ පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කතා කළ අක්මාල් කියලා තිබුණේ පාකිස්තානයේ සෙල්ලම් කරනවා දකිද්දි හිතුනේ ලංකාව තාමත් එංගලන්තයෙන් පිට වෙලා නැහැ වගේ හැඟීමක් කියලා. මේ විදිහට තරගයක් පරාද වුණාම ඒ ලැජ්ජාව ලංකාව පිටින් යවපු අක්මාල්ට තරගාවලිය අවසන් වෙද්දී කට උත්තර නැති වුණා. ඒ විදිහට අක්මාල්ට කට උත්තර නැති වුණා වගේම තමයි එංගලන්ත කණ්ඩායමේ දක්ෂතායක ලංකාවටත් කට උත්තර නැති වුණා. අලුත් අයට තැන දුන්නම කොහොමද වැඩ ගන්න කියන පාඩමත් උගන්වලා තමයි ඔවුන් ඒක කියලා දුන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.